අද ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය ඉස්සරහට යමින් තිබෙනවා. මම ඉතාමත් සන්තෝෂයෙන් කියන්න කැමති ලංකාවේ සෑම පැත්තකින්ම ලැබෙන ආරංචි මාර්ග සහ මේ පිළිබඳව විවිධ කණ්ඩායම් කරලාද නිරීක්ෂණ සහ වාර්තාවන් අනුව අද වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙලා තියෙනවායි කියන කාරණය මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂයෙන්ම වියපත් වූ ජනතාව වෙනුවෙන් විශේෂ වූ කාරණා කීපයක් සඳහන් කරලා තිබෙනවා. මේ දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගෙවන රුපියල් 2000 දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරන්න යෝජනා කිරීම. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොදු ප්‍රවාහන සේවාවන් පාවිච්චි කිරීමේදී අඩුමිල සහ සහනදායී ක්‍රමවේදයක් අඳුන්ලා දීම වෙනුවෙන් යෝජනාවක් එතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමා කියනවා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ගොවියන්, ධීවරයන්, ගෘහ සේවිකාවන්, සංක්‍රමික සේවිකාවන්, කලා සහ එවැනි අවිධිමත් සේවාවන් වල යෙදෙන සෑම පුරවැසියෙක් වෙනුවෙන්ම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් නිර්මාණය කරනවායි කියලා. 2005 ඉඳලා 2015 දක්වා කාලේ අපි දැක්කා තමන්ගේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කරපු ශිෂ්‍යයාට මොකද කරේ කියන දේ අපි දැක්කා. ශිෂ්‍යයන් කිසිම හිතප්පුවක් නැතුව මල්ලා දැම්මා. පොහොට්ටුවේ අපේක්ෂකයා කියනවා එයාලගේ ප්‍රතිපත්ති මාලාව තුල ඉසෙට් ස්කෝ එක නැති කරනවා. ඊට පස්සේ කියනවා පක්ෂයේ ප්‍රබලයන් සයිටම් 10ක් නැවත ආරම්භ කරනවා. මේ ගේන්න හදන්නේ මොකක්ද? ශිෂ්‍යයන්ගේ අයිතීන් කප්පාදු කරන්න හදන්නේ. එතකොට නිදහස් අධ්‍යාපනය නැති කරන්න හදන්නේ.